අපිට ජීවිතේ කොච්චර දේවල් අමතක වෙනවද? මට නම් මගේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට දේවල් අමතක වෙනවා. උදාහරණයක් හැටියට meeting, classes, lectures දින දවස්, ඊතර rent එක, phone bill එක, internet bill එක ගෙවන එක, and job එකට අදාළ දේවල් වගේ සෑහෙන දේවල් ගොඩක් මට අමතක වෙනවා. එහෙම නැත්නම් ඒ දේවල් මතක තියාගන්න මම අමතර අනිවාර්යෙන් දෙයක් කරන්න ඕනේ. හිතට අමාරුම දේ තමයි මම බඩු ගන්න කඩේට ගිහිල්ලා ගෙදර ආවට පස්සේ අනිවාර්යෙන්ම දේවල් එකක් දෙකක් miss වෙලා. ඒ වගේම අපේ ජීවිතේ relationships වලට අදාළ දේවල්, ඒ කියන්නේ birthdays, anniversaries වගේ දේවල් මට ගොඩක් අමතක වෙනවා. මේ වගේ දේවල් මට අමතක වෙන හින්දා මට ජීවිතය ඇති උන ප්‍රශ්න අනන්තයි. ලොකුම දුක තමයි මම තනියෙන් ඉන්න වෙලාවට, කෑම කන වෙලාවට, නාන වෙලාවට, නිදා ගන්න වෙලාවට මගේ ඔළුවට එන ideas. ඒ කියන්නේ business ideas, video ideas වගේ දේවල් ආවට පස්සේ මම හිතනවා මට මේ දේවල් දිකට මතක තියෙයි කියලා. ඒ වුණාට ඒවා ඉක්මනටම අමතක වෙලා යනවා. කල්පනා කරලා බලන්න ඔයාලත් ඒ වගේද කියලා. සමහර විට මම තරම් දේවල් අමතක වෙන්නේ නැතුව ඇති. ඒ වුණාට අපි හැමෝගෙම ජීවිතවල අපිට වැදගත් දේවල් ගොඩක් අමතක වෙලා තියෙනවා. ඉතින් මේක බය වෙන්නවත් කලබල වෙන්නවත් දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් මේක සාමාන්‍ය දෙයක් කියලා නිකන් අත්හරින්න බෑ. මොකද මේ දේවල් වලින් අපේ ජීවිතේට ලොකු negative impact එකක් වෙනවා. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මගේ ජීවිතේම දේවල් අමතක වෙන එක හින්දා මට වුණ ප්‍රශ්න වලට මම විසඳුමක් විදියට හොයාගත්ත පොඩි ඇප් එකක් ගැන. මේ ඇප් එකට පුළුවන් වුණා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න. මම හිතනවා අද මම මේ වීඩියෝ එකේ කතා කරන ඇප් එකේ කම්පෝනන්ට්ස් ඔය ජීවිතේට ඉන්කෝපරේට් කරගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේ මීට වඩා ගොඩක් ඕගනයිස් කරගෙන හොඳ ක්වොලිටි ඔෆ් ලයිෆ් එකක් නැත්නම් ඕගනයිස් ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් වෙයි කියලා. මට මේ ජීවිතේ දේවල් අමතක වෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා හින්දා මම එක එක දේවල් try කරා. මම ඉස්සල්ලාම කරපු දේ තමයි මට අමතක වෙන දේවල් මේ වගේ පොතක ලියන්න පටන් ගත්තා. හැබැයි මම මේ දේ කරේ සති දෙක තුනක් විතරයි. මොකද සමහර වෙලාවට මට ඕනේ දේවල් පොතක ලියන්න අමතක වෙනවා. එහෙම ලිව්වත් මට ඒ දේවල් ආයෙ බලන්න අමතක වෙනවා. එහෙම බලන්න ගත්තත් ඒ දේවල් පොතේ හොයාගන්න අමාරුයි. එතකොට මට තේරුම් ගියේ කවදාවත් දේවල් පොතක ලියන එක මගේ ප්‍රශ්නට උත්තරයක් නෙවෙයි කියලා. දෙවෙනිද මම කරපු දේ තමයි මට අමතක වෙන දේවල් ෆෝන් එකට දාගන්න පුරුදු වෙන එක. සාමාන්‍යයෙන් ඕනෙම ෆෝන් එකක් එනකොට ඒකේ නෝට් ටේකින් ඇප් එකක්, ඒ වගේම මැසේජින් ෆන්ක්ෂන්ස් වගේ තියෙන හින්දා මට අමතක වෙන දේවල් ඉක්මනට ෆෝන් එකට දාගන්න පුරුදු වුණා. ඒක පොතේ ලියනකොට වඩා ටික කාලයක් හොඳට කරාට මට අන්තිමේට අර පොතේ ලියපු දේම තමයි ඒකටත් උනේ. ඉතින් දේවල් ෆෝන් එකට ඇඩ් කරන එක මට දේවල් පොතක ලියනකොට වඩා ලේසි වුණාට මම යූස් කරපු මැසේජින් ඇන් නෝට් ටේකින් ඇප්ස් වල තියෙන කම්ප්ලෙක්සිටි එක හින්දා මං ඒ ඇඩ් කරපු නෝට්ස් ආයෙ මට හොයාගන්න ගොඩක් අමාරු වුණා. ඒක හින්දා මම ෆෝන් එකේ නෝමල් නෝට් ෆන්ක්ෂන් එක යූස් කරන එක කාලයක් එක්ක අත්හැරලා දැම්. ඒත් මම කලින් කිව්වා වගේ මම දැනගෙන හිටියා මට මේකට විසඳුම තියෙන්නේ නෝට් ටේකින් ඇප් එක විතරයි කියලා. ඊළඟට මම කරේ ඉන්ටර්නෙට් එක සර්ච් කරලා හොඳම රිවියුස් තියෙන නෝට් ටේකින් ඇන්ඩ් රිමයින්ඩර්ස් ඇප් එකක් හොයාගන්න try කරා. ඒක මම හිතනවට වඩා ගොඩක් අමාරු දෙයක් වුණා. මොකද අද නෝට් ටේකින් ඇප්ස්, රිමයින්ඩර් ඇප්ස් ගත්තොත් එහෙම ඇප් ස්ටෝර් එකේ දහස් ගාණක් තියෙනවා. මේවා ගැන මම සති ගාණක්, මාස ගාණක් හොඳ රිසර්ච් එකක් කරලා මම හොඳම රිවියුස් තියෙන ඇප්ස් කීපයක් try කරා. Notion, Evernote, OneNote වගේ ගොඩක් comprehensive apps try කරා. මට එකක්වත් සෙට්ුනේ නැහැ. ඉතින් වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නේ මේ ඇප්ස් හොඳ නැහැ කියන එක නෙවෙයි. මේ ඇප්ස් මාර හොඳයි, මාර comprehensive features තියෙනවා. හැබැයි මගේ අවශ්‍යතාවයට, ඒ කියන්නේ ගොඩක් user friendly, simple, friction එක අඩුවෙන් කරගන්න පුළුවන් ඇප් එකක් හම්බුනේ නැහැ. මොකද මම ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් වලට කැමති නැති සරල දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් මෙහෙම ඇප්ස් හැමදාම වගේ try කරනකොට මට අන්තිමට හම්බුනේ ඇප් එක තමයි Todoist කියන ඇප් එක. මේ Todoist කියන ඇප් එක යූස් කරන්න පටන් ගත්තට පස්සේ මට හිතා ගන්න බැරි විදිහට මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් මම මාස 6ක විතර ඉඳන් එක දිගට හැමදාම යූස් කරන මගේ remind ඇප් එක තමයි Todoist. සමහර විට ඔයාලත් මේ Todoist ඇප් එක යූස් කරනවා ඇති. එහෙම යූස් කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේක test කරලා බලන්න. මම ඒක highly recommend කරනවා. Todoist app එක Android iOS platforms දෙකේම වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ app එකේ advanced features අපිට ඕන නම් Windows, macOS, Linux වගේ platforms වලටත් මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ app එක හොයාගෙන phone එකට install කරගන්න අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. Normal app එකක් install කරගන්න විදිහට තමයි. ඔයාට Android phone එකක් නම් තියෙන්නේ. ඔයාට තියෙන Play Store එකට ගිහින් ඒ app එක download කරගන්න. එහෙම නැත්නම් iOS එකක් නම් ඒ App Store එකට ගිහින් අපිට මේක ලේසියෙන්ම download කරගන්න පුළුවන්. මතකනේ නම Todoist. මේක මෙහෙම download කරගත්තාට පස්සේ අපිට account එකක් හදලා ඒකට login වෙන්න විතරයි තියෙන්නේ. මේකේ free version එකක් වගේම paid version එකකුත් තියෙනවා. ඒනකොට මම හිතන්නේ 99.9 එකටම ෆ්‍රී වර්ෂන් එක හොඳටම ප්‍රමාණවත්. මම පහුගිය මාස 6-7 පුරාවටම යූස් කරේ ෆ්‍රී වර්ෂන් එක. ඉතින් මට කවදාවත් ඒකේ ලිමිටේෂන් එක මම ඔබ්සර්ව් කරේ නැහැ. මම මේ ඇප් එකට කැමති ප්‍රධානම හේතු වලින් කීපයක් තමයි මේ ඇප් එක ගොඩක් easy to use and user friendly ඇප් එකක් වෙන්නේ. ඉතින් මේ ඇප් එක download and install කරගත්තට පස්සේ අපිට තියෙන interface එක තමයි මේ. මුකුත්ම නැති තරම් හරිම සරල simple ඇප් එකක්. يعني ඒ වුණාට මේක සෑහෙන powerful. මේකට මොන හරි දෙයක් add කරගන්න. එහෙම නැත්නම් remind එකක් දාගන්න අපිට කරන්න තියෙන්නේ මේ plus button එක බල අපිට ඕන දේ type කරන එක විතරයි. ඉතින් මේකට අපිට ඕනේ කරන dates, times ඒ වගේ ඕන දෙයක් add කරගන්න පුළුවන්. ඒ දේවල් කරන්න මේ යට තියෙන tools ටික අපිට use කරන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකට පිස්සුද මොන විකාරයක්ද මේ කතා කරන්නේ ඕනෙම ඇප් එකක මේ බේසික් ෆන්ක්ෂන්ස් ටික තියෙනවනේ කියලා. ඔව් ඒක හරි ඕනෙම to do list එක. එහෙම නැත්නම් note taking app එක මේ දේවල් තියෙනවා තමයි. ඒ වුණාට මම to do list use කරන්න තියෙන අනිත් ප්‍රධානම හේතුව තමයි ඒක natural language එකත් එක්ක වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි කතා කරන අපි ලියන natural language එකට support කරනවා. සිංහල නෙවෙයි English. උදාහරණයක් හැටියට හිතුව මට ලබන සතිය assignment එකක් complete කරන්න තියෙනවා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒක basic English language එකෙන් type කරන එක විතරයි. Complete assignment by next Monday කියලා type කරොත් එහෙම ඒක automatically ඒ දවස් ටික අඳුන ගන්නවා. අපිට manually ගිහිල්ලා
dates and times add කරන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී අපි date එක ගැන විතරක් කතා කරන්නේ අපිට ඕන time එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ complete assignment by next monday at 3 pm වගේ දැම්මොත් එහේ මේක 3 pm එකයි next monday වල dates ඔක්කොම ටිකේ automatically අඳුරගෙන ඒක අපේ calendar එකේ automatically save කරනවා. ඉතින් අපිට manually ගිහලා dates and times add කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි මම මේ app එකේ කැමති දෙවෙනි හොඳම function එක. මේ functions ඔක්කොම තියෙන වෙන apps ඕනේ තරම් ඇති. ඒ වුණාට මේ වගේ easy to use user friendly app එකක් මට හම්බුනේ පළවෙනි පාරට. මෙහෙම add කරලා අන්තිමේට අපිට කරන්න තියෙන මේ arrow button එක click කරන එක විතරයි. එතකොට මේ event එක create වෙලා automatically phone එකේ save වෙනවා. ඉතින් මේ arrow button එක press කරාට පස්සේ මේ interface එක close වෙන්නේ නැහැ. ඒක දිගටම වැඩ කරනවා. අපිට තව තව දේවල් මේකට දිගටම add කරන්න පුළුවන්. හරි අපි දැන් මේ to do list වල interface එක බැලුවොත් මේකේ ප්‍රධාන sectors තුනක් තියෙනවා. තව දේවල් තියෙනවා තමයි. ඒ වුණත් අපිට වැදගත් වෙන ප්‍රධාන කැලේ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි inbox එක. ඉතින් inbox එක හරියට අපේ mail inbox එක වගේම තමයි. අපි create කරන හැම event එකක්ම යන්නේ එතෙන්. මම මගේ inbox එක පෙන්නුවොත් එහෙම මම දැනට close කරලා නැති events ටික ඔක්කොම අපිට list එක බලා ගන්න පුළුවන්. මේක හරියට නිකන් අපි create කරපු events වල store room එක වගේ. අපි දැනට complete නොකරපු කලින් කරන්න තිබ්බේව දැන් කරන්න තියෙන දේවල් ඉස්සරහට කරන්න තියෙන දේවල් හැමදේම මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන තියෙන මේ today section එකට ගියොත් එහෙම අද දවසට අතාල events වගේම අද එනකන් අපිට මිස්සුන ඉවෙන්ට්ස් ටිකක් ඔක්කොම බලා ගන්න පුළුවන්. මේක අපේ ජීවිතේ අපිට මිස්සුන දේවල් ට්‍රැක් කරගන්න. අද දවසේ කරන්න තියෙන මොනවද කියලා බලා ගන්න තියෙන හොඳම ඔප්ෂන් එක. මේක ටුඩේ කියලා තිබ්බට අද දවසට අදාළ දේවල් විතරක් නෙමෙයි. අපිට කලින් කරන්න බැරි වුණ මිස්සුන දේවලුත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක හින්දාම අපිට කිසිම ඉවෙන්ට් එකක් කවදාවත් මිස් වෙන්නේ නැහැ. ඉතින් මේ ඊළඟ සෙක්ෂන් එක තමයි අප්කමින් ඉවෙන්ට්ස් කියන එක. අප්කමින් එකේදී වෙන්නේ අපිට ඉස්සරහට කරන්න තියෙන මොනවද? ඉස්සරහට ඉදලා තියෙන ඉවෙන්ට්ස් මොනවද කියන එක පෙන්වන එක. අපි අද දවසට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරලා එහෙම නැත්නම් අපි ෆ්‍රී ටයිම් එකදී ඉස්සරහට කරන්න තියෙන වැඩ මොනවද කියලා බලා ගන්න ඕන හොඳම දේ තමයි මේ අප්කමින් කියන සෙක්ෂන් එකට ගිහිල්ලා මේ දේවල් බලා ගන්න එක. ඉතින් මේ තමයි මම වැඩිපුරම යූස් කරන ෆන්ක්ෂන්ස් තුනෙන් එක ගොඩක් සරලයි යන් ඕනේ කෙනෙක්ට විනාඩි කිහිපයකින් මේ දේ ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මට තිබ්බ ප්‍රශ්න තමයි දැන් සමහර ඉවෙන්ට්ස් තියෙනවා අපිට හැම මාසෙම කරන්න ඕන නැත්නම් හැම සතියෙම කරන්න ඕන. එතකොට ඉතින් අපි හැම සතියෙම මේක ඇඩ් කර කර ඉන්න එක මාර කරදරයක්. ඉතින් මේකටත් විසඳුමක් මේ ටුඩු ලිස්ට් වල තියෙනවා. උදාහරණයක් හැටියට හිතමු අපි හැම මාසෙම දෙවෙනිදාට අපේ ෆෝන් බිල් එක ගෙවන්න තියෙනවා කියලා. එතකොටත් මම අර කලින් කිව්වා වගේ නැචරල් ලැන්ග්වේජ් එකෙන් මේක ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මේක හරියට නිකන් ග්‍රැමැටිකලි කරේ ෂේක්ස්පියර් ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න ඕනේ නැහැ. සරල ඉංග්‍රීසි වලින් ටයිප් කරපුවම හොඳටම ඇති. උදාහරණයක් හැටියට අපිට ටයිප් කරන්න තියෙන pay bill second of every month කියන එක විතරයි. එතකොට යා එක identify කරගෙන හැම මාසෙම දෙවෙනිදාට create වෙන විදිහ event එකක් යා හදනවා. ඒක අයින් කරන්න ඕන නම් අපි manually ගිහින් ඒක අයින් කරන්න. මේ to do step එක natural language එක use කරන හින්දා අපිට ගොඩක් ලේසියෙන් මේ දේවල් කරගන්න පුළුවන්. and මේ app එක use කරන්න තියෙන friction එක සෑහෙන්න අඩු වෙනවා. මම මේ වෙනකන් කතා කරේ to do list වල තියෙන basic function ටික විතරයි. කෙනෙක් complex දේවල් වලට කැමති නම් මේ app එකේ ගොඩක් ඒ වගේ දේවලුත් තියෙනවා. උදාහරණයක් හෙන්න report generation, ඒ වගේම project එකක් plan කරන එක, ඒ වගේ හැම දේම මේක include. මේ වගේ තවත් වැඩගත් component එකක් තමයි shopping list එකක් maintain කරන එක. ඉතින් මේ විදිහට අපිට to do list වලින් shopping list එකකුත් maintain කරන්න පුළුවන්. අපිට ඕනේ කරන බඩු මේකට add කරගෙන ගිහිල්ලා අපි cutting ඒවා දේවල් pick කරනකොට මේවා tick කරලා ඒක අයින් කරලා දාන්න ඉතින් එතකොට කවදාවත් අපේ shopping list එකේ අපිට තියෙන්න ඕනේ බඩු අපිට අමතක වෙන්නේ නැහැ. මම මේ වෙනකන් කතා කරේ මම වැඩිපුරම use කරන to do list වල තියෙන basic function ටිකක් විතරයි. ඒ වුණාට මේකේ complex තව දේවල් ගොඩාක් තියෙනවා. ඒකට සම්පූර්ණ project එකක් plan කරන්න මේ to do list කියන එක use කරන්න පුළුවන්. wedding එකක් plan කරන්න ඕන, party එකක් plan කරන්න ඕන, එහෙම නැත්නම් ඔගේ office එකේ මොකක් හරි project එකක් තියෙනවා නම් ඒ වගේ හැම දෙයකටම මේ to do list කියන එක use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට reports generate කරන්න ඕන නම් ඒ function එකක් මේකේ තියෙනවා. ඉතින් මම මේ video එක කරන්න තව කරුණු හොයලා බලනකොට මට දැනගන්න පුළුවන් දෙයක් තමයි මේ to do list කියන app එක ගොඩක් multinational companies වල use කරනවා. උදාහරණයක් විදිහට Apple NASA කියන කම්පැනි වලට to do list කියන app එක යාලා ප්‍රොමෝට් කරනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේකේ desktop version එකක් තියෙන හින්දා ඔයාලට සම්පූර්ණ productivity system එකක් මේ to do list කියන එක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. අපි use කරන computer එක, එහෙම නැත්නම් laptop එකට මේ to do list කියන app එක install කරගත්තොත් එහෙම අපේ phone එකයි computer එකයි අතර direct communication එකක් තියාගෙන යන්න පුළුවන්. මේක අපි ලොකු project එකක් manage කරනවා නම් ගොඩක් important. ඔයා ඒ දේවල් වලට කැමති නම් ඒ දේවල් උත් try කරලා බලන්න. මම තාම ඒ වගේ ගොඩක් සංකීර්ණ දේවල් කරන්නේ නැති හින්දා මම මගේ computer එකේ to do list app එක install කරගෙන නැහැ. ඒ වුණාට මම ඒක ඉස්සරහට install කරන්න ඒක ටෙස්ට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයා මේ ඩෙස්ක්ටොප් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න දැම්ම හදිස්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක ටුඩු ලිස්ට් ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මේක පොඩ්ඩක් try කරලා බලන්න. මට අනිවාර්යෙන් විශ්වාසයි ඔයාගේ ජීවිතේ පොසිටිව් වෙනසක් වෙයි කියලා. ඒ වගේම ඔයාලා දැනට මේ වගේ use කරන මොන හරි apps තියෙනවා නම් එහා පල්ලෙහා comment section එකේ පුළුවන් නම් දාන්න මම කැමති ඒවා try කරලා බලන්න. and ඔයා දැනට ටුඩු ලිස්ට් ඇප් එක use කරනවා නම් ඔයාලගේ experience එකක් පුළුවන් නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම දැනට ඔයා ටුඩු ලිස්ට් use කරන්නේ නැත්නම් ඒක use කරලා ඔයාගේ experience එකක් ඔයාට පුළුවන් නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඒක මට ගොඩක් වටිනවා. ඉතින් ඔයා මේ video එකට කැමති නම් අනිවාර්යෙන් බලන්න ඕනේ video එකක් තමයි laptop එක අවුරුදු 10කට වඩා use කරන්න ඕන follow කරන්න ඕන steps ගැන මම කරපු video එක. ඒකේ link එක දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක බලන්න. and ඔයා මේ video එකට කැමති නම් like එකක් දාන්න. හැමදාම වගේ video එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් thanks. you guys are amazing and i meant that. මේ වගේ videos බලන්න ඔයාලා channel එක subscribe කරලා නැත්නම් please consider doing so. my name is prabuddha and this is dr.explains. see you later.